මේ සංචාරකයෝ නිසා දෙසැම්බර් මාසයේ දරනකොට ලංකාව පිළිබඳව ඒ අහල පහල රටවල් වලත් මේ ගුවන් යානාව හරහා ලංකාවට ඒමට පටන් ගනී කියලා විශ්වාස කරනවා. ඉතින් ගොඩක් සතුටුයි මම හිතනවා සංචාරක කර්මාන්ත ඉන්දියාව ගැන අපි බලනවා වගේම රුසියාවේ වගේම සීත ඍතුවේදී අලුතෙන් ෆ්ලයිට් එයා ෆ්‍රාන්ස් කොන්ඩෝ 20 කියන ඒවත් ඔක්තෝබර් මාසයේ අග භාගයේදී එනවා. ඉතින් නොවැම්බර් දෙසැම්බර් ලංකාවේ තාමත් හොඳ සාර්ථක සංචාරකයන් පිරෙන කාලයක් බවට පත් වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ සඳහා තමයි මහන්සි වෙන්නේ. ඉතින් ලංකාවට හොඳ කාලයක් ගා වෙයි කියලා විශ්වාස කරන බෙදී එකම දේ එහෙම කරනකොට ලංකාව ගැන වැරදි පෝෘතිමවන එක තමයි පොඩ්ඩක් එකම ප්‍රශ්නෙට තියෙන්නේ. මම හිතනවා සමහර දේවල් වලදී අපි පොඩ්ඩක් ආරක්ෂා විය යුතුයි. සංචාරක ආවොත් තමයි අපිට මේ තියෙන රටේ ආර්ථික ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. අඩුම ගානේ කෙටි කාලයක ලංකාව නැවතක් ස්ථාවර වෙලා තමන්ගේ දේශපාලනය කරන්න කියලා අපි දේශපාලන මිත්‍රයන්ගෙන් ඉල්ලනවා. නැත්නම් ලංකාවේ කොත්තු 1200 නෙමෙයි 5000ක්වත් යන්න බැරි නෑ. ඉතින් සුද්ධ වැඩියෙන් આવොත් කොත්තු අඩුවේ. ඉතින් එතකොට තමයි එකම විකල්පේ තියෙන්නේ. ඉතින් ඒ ගැන තේරුම් අරගෙන අපි සංචාරක කර්මාන්තයෙන් යැපෙන රටක් කැරියට අපි සියලු දෙනා මේකට සහයෝගය දෙන්න කියලා පක්ෂපාත ભેද තොරව පටු අරමුණු නොසලකා මේ දේට එකතු වෙන්න කියන ආයාචනාව මම මේ අසද කරනවා.